අයිබෝවන් දුවේ පුතේ අද මම ඔගලොත් එක්ක කතා කරන්නේ අට ශ්‍රේණියේ චිත්‍ර පාඩමක් පිළිබඳව මේ චිත්‍ර ඉතිහාසයේ පාඩමක් අපි කතා කරන්නේ බුදු පිළිමවල ආසන ආසන ක්‍රම හා මුද්‍රා කියන පාඩම ඔගලො හැමෝම බෞද්ධෙක් වුණත් නැතත් ඕනතරම් බුදු පිළිම දැකලා ඇති एवगेम एवये विविध कला लक्षण तीयनवा दखलाति अदाप्यतोकट मे पाडमेदि कथाकराणे मे निर्माणे वेला तीयन विविध बुदुपिलिमवल दकिन्न हम्वेन विविध कला लक्षण इरियव मुद्रा वगे देवल पिलिबंदव मे बुदुपिलिम निर्माणे करनकोट एव निर्माणे करला तीयन्ने ඒ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙන ආකාරයට. උගල හිතන්නකෝ ලංකාවේ නිර්මාණය කරපු බුදු පිළිම ඒව අපිට දකින්න හම් වෙන්නේ වෙනමම ලක්ෂණ ටිකක් නේද? විශේෂයෙන්ම බාහිර පෙනුම ගත්තොත් ලංකාවේ බුදු පිළිම වල තියෙන්නේ බාහිර පෙනුමෙන් රූපේ හැඩරුව ඒව ඒ ලංකාවේ මිනිසුන්ගේ තියෙන හැඩරුවට සමානව. ඒ වගේම ඉන්දියාවේ බුදු පිළිම ගත්තොත් ඒවත් ඒ රටට ගැලපෙන කලා ලක්ෂණ සහිතවයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට දැන් තායිලන්තයේ වගේ රටක ගත්තහම බුදු පිළිම ඒවේ දැන් මේ ලංකාවේ ඉන්දියාවේ දකින්න බුදු පිළිම වලට වඩා වෙනස් ලක්ෂණ තමයි ඒගොල්ලන්ගේ බුදු පිළිම වල දකින්නේ. ඒ වගේ ඒ රටේ ජනතාවට ගැලපෙන්න තමයි ඒ බුදු පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. අපි බලමුකෝ මේ බුදු පිළිම නිර්මාණය කරනකොට බුදු පිළිම වල ප්‍රධානම ඉරියව් තුනක් අපි දකිනවා. ඒ තමයි හිටි ඉරියව්ව. ඒ වගේම හිඳි ඉරියව්ව. ඒ වගේම සැතපෙන ඉරියව්ව. ඔය ඉරියව් තුන අදාළව තමයි බුදු පිළිම නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි. එතකොට ඊළඟට අපි බලමු මේ ඉරියව් තුන සහිතව නිර්මාණය කරපු බුදු පිළිම වල දකින්න ලැබෙන ආසන මොනවද කියලා. හොඳයි. මොකද ආසනයක් කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් විවාහයේදී වුණත් ආසනයක් කියලා කියන්නේ අපි වාඩි වෙන පුටුව වගේ දෙයකට නේද ආසනයක් කියන්නේ කනේ. එතකොට මේ බුදු පිළිම වල ආසනයක් කියන්නේ මොකක් වෙන්න ඇතිද? හොඳයි. බුදු පිළිම වල ආසනයක් කියලා කියන්නේත් බුදු පිළිමේ වැඩ හිටින පීඨිකාව තමයි මේ ආසනය කියලා හඳුන්වන්නේ. එතකොට මේ මම අර කලින් කිව්ව හිටි බුදු පිළිම, හිඳි බුදු පිළිම, සැතපෙන බුදු පිළිම කියන ඔය මොන ඉරියව්වෙන් හිටියත් ඒ බුද්ධ රූපය ඒ තබලා තියෙන්නේ කුමක් මතද එන්නේ ඒක තමයි ආසනයක් වෙන්නේ. අපිට බහුලව දකින්න ලැබෙන ආසන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පద్මාසනය. පద్මාසනය කියුවාම ඒ නමත් අපිට ටිකක් පුරුදුයිනේ පద్මය කියන වචනය නේද? පద్මාසනය කියලා කියන්නේ නෙළුම් මලට. නෙළුම් මලක් උඩ වැඩ සිටින විදිහට නිර්මාණය කරලා තියෙන බුදු පිළිම අපි නිතර දකිනවා. මේ බුදු පිළිම වල එතකොට ආසනය තමයි පద్මාසනය. ඊළඟ ආසනය තමයි වජ්‍රාසනය. වජ්‍රාසනය කියන්නේ ඒකනම් අපිට එච්චර කනට හුරු වචනයක් නෙමෙයි නේද? වජ්‍රාසනයේ තියෙනවා මේ රූපවලත් ඔයගලන්ට පෙනේ වජ්‍ර සලකුණු කියලා. මේ වජ්‍ර සලකුණු සහිතව නිර්මාණය කරපු ආසන අපි හඳුන්වනවා වජ්‍රාසනය කියලා. අපිට එතකොට පద్මාසනය සහිත බුදු පිළිමයක් අපි දකිනවා අවකන බුදු පිළිමය. ඒ වගේම
පොළොන්නරුව ගල් විහාරයේ හිටි බුදු පිළිමය අපිට දකින්න පුළුවන් මේ පద్මාසනයක් මත වැඩ සිටින ආකාරය. ඒ වගේම වජ්‍රාසනයක් මත වැඩ සිටින බුදු පිළිම තමයි පොළොන්නරුව ගල් විහාරයේ හිඳි බුදු පිළිම. ඒවැය අපිට දකින්න හම් වෙන්නේ වජ්‍රාසන. හොඳයි, ඊළඟ අනුමාත්‍රිකා තමයි අපි දැන් ආසන කතා කළා. ඊළඟ එක ආසන ක්‍රම. මොනවද ආසන ක්‍රමයක් කියන්නේ? දැන් අපි කලින් කිව්වා ආසනයක් කියන්නේ අපි වාඩි වෙන පුටුව නේද? එහෙනම් ආසන ක්‍රමයක් කියන්නේ මොකද්ද? ආසන ක්‍රමයක් කියලා කියනවා ඇත්තේ වාඩි වෙන ඉරියව්ව වෙන්න ඇතිනේ නේද? ආසනය කියන්නේ පුටුව නම් ඒ පුටුවේ වාඩි වෙන ක්‍රමයට තමයි ආසන ක්‍රමය කියලා කියන්නේ. මේක අපි හරියට කියනවා නම් හිඳි බුද්ධ ප්‍රතිමාවල දෙපා පිහිටවා ගන්න ආකාරයට තමයි අපි කියන්නේ ආසන ක්‍රමය කියලා. හිඳි බුද්ධ ප්‍රතිමාවල. එහෙනම් අර හිටි බුදු පිළිම වලටවත් සැතපෙන බුදු පිළිම වලටත් මේක අයිති වෙන්නේ නැහැ. හිඳි බුදු පිළිම වල දෙපා පිහිටවා ගන්න ආකාරය තමයි මේ ආසන ක්‍රමය කියලා හඳුන්වන්නේ. ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න, ගොඩක් වෙලාවට ඔගලන්ට පට ලැබෙනවා මේ ආසනය මොකද්ද, ආසන ක්‍රමය කියන්නේ මොකද්ද කියලා. ඒක නිසා ඒක විශේෂයෙන්ම මතක තියාගන්න. මම අර කලින් කිව්ව විදිහටම ආසනය කියන්නේ පුටුව, ආසන ක්‍රමය කියන්නේ වාඩි වෙන ක්‍රමය කියලා මතක තියාගන්න. එහෙම වුණාම ඔගලන්ට ලේසියෙන් ඒක මතක තියාගන්න පුළුවන් වෙයි. හොඳයි, බුදු පිළිමවල අපි ප්‍රධාන ආසන ක්‍රම තුනක් දකිනවා. ඒ තමයි, ඒ කියන්නේ බුදු පිළිමවල දෙපා පිහිටවා ගන්න ආකාර තුනක් අපි දකිනවා. පළවෙනි එක තමයි වීරාසනය, ඊළඟට පద్මාසනය, ඊළඟට භද්‍රාසනය. මේ ක්‍රම තුනෙන් ලංකාවේ නිර්මාණය කරන බුදු පිළිම සෑම එකක්ම වගේ නිර්මාණය කරලා තියෙන්නේ වීරාසන ක්‍රමයට. වීරාසන ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? වීරාසන ක්‍රමය කියන්නේ බුද්ධ ප්‍රතිමාවේ අර භාවනා යෝගීව වැඩි හිටින අවස්ථාවේ කකුල් දෙක අපි තියාගන්නේ භාවනා කරන්නකොට එරමිනිය ගොතාගෙන වාඩි වෙන්නේ. එන්න ඒ වගේ කකුල් දෙක තියාගෙන ඉන්නවා. මේ වාඩි වෙලා ඉන්නකොට වම් පාදයේ උඩ දකුණු පාදයේ තියාගෙන ඉන්න ආකාරය තමයි දකින්න හම් වෙන්නේ. එතකොට ලංකාවේ බොහෝම වැඩි හරියක් බුදු පිළිම තියෙන මේ වීරාසන ක්‍රමයට නිර්මාණය කරපුවා. සමාධි බුද්ධ ප්‍රතිමාව, ඒ වගේම තොළුවිල බුදු පිළිමය, ඔය වගේ බොහෝ බුද්ධ ප්‍රතිමා මේ ක්‍රමයටම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟ ආසන ක්‍රමය තමයි පద్මාසනය. පద్මාසනය කියලා කියන්නේ ඉන්දියාවේ බහුලව දකින්න හම් වෙන ආසන ක්‍රමයක්. ඕගොල්ලෝ අහලත් ඇති මේ පద్මාසනය කියන එක. පద్මාසන ක්‍රමය කියන එක අර යෝග ව්‍යායාම වලත් කියනවා පద్මාසන ක්‍රමය කියලා. මේකෙදි කරන්නේ අපි භාවනා යෝගීව වාඩි වෙන විදිහටම වාඩි වෙලා කකුල් දෙකේ යටිපතුල් දෙකම උඩට හිටින විදිහට, යටිපතුල් දෙකම උඩට හිටින විදිහට සමව තබාගෙන වාඩි වෙලා ඉන්න ආකාරයක්. මේකට උදාහරණ තමයි ඉන්දියාවේ සාරානාත් බුදු පිළිමය. අපිට මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ ආසන ක්‍රමය තමයි භද්‍රාසන ක්‍රමය. මෙහිදී ඉතා කෙටි ආසනයක් මත වාඩි වී දෙපා දණහිසින්නවා පොළවට ස්පර්ශ වෙන විදිහට තබාගෙන ඉන්න ආකාරයක් තමයි අපිට දකින්න හම් වෙන්නේ. මේ විදිහට නිර්මාණය කරපු ප්‍රතිමා ඉන්දියාවේ අල්ප වශයෙන් තමයි දකින්න හම් වෙන්නේ. ලංකාවේදී නම් දකින්න හම් වෙන්නේම නැහැ.
ඊළඟට අපි බලමු බුද්ධ ප්‍රතිමාවල දකින්න හම්බ වෙන මුද්‍රා මොනවද කියලා. මුද්‍රා කියලා කියන්නේ බුද්ධ ප්‍රතිමාවක දෑතින් නිරූපණය කරන විවිධ ආකාර. ඒ විවිධ ආකාර මගින් බුද්ධ ප්‍රතිමාවේ විවිධ ගුණාංග ඒ වගේම බුද්ධ ප්‍රතිමාවේ විවිධ අවස්ථා ප්‍රකාශ කරනවා. ලෝකයේ තියෙන බුද්ධ ප්‍රතිමා අධ්‍යයනය කරලා ඒවැ බහුලවම දකින්න ලැබෙන මුද්‍රා වර්ග 8ක් හඳුනාගෙන තියෙනවා. අපි බලමු මේ මුද්‍රා මොනවද කියලා. පළවෙනි මුද්‍රාව ධාන මුද්‍රාව. ධාන මුද්‍රාවේදී ධානයකට සමවැදී සිටින ආකාරයක් තමයි දකින්න හම්බ වෙන්නේ. භවනා යෝගීව වාඩි වෙලා වම් අත උඩින් දකුණු අත තබාගෙන භාවනා කරන අවස්ථාවක් තමයි අපිට මේ ධාන මුද්‍රාවේදී දකින්න හම්බ වෙන්නේ. මේ මුද්‍රාව බහුලවම දකින්න හම්බ වෙන්නේ හිඳි බුද්ධ ප්‍රතිමාවල. මේකට උදාහරණයක් තමයි අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව. ඊළඟ මුද්‍රාව ධම්මචක්ක මුද්‍රාව. මෙමගින් නිරූපණය වෙන්නේ ධර්මයේ දේශනා කරන ආකාරයයි. ලංකාවේ මේ ධම්මචක්ක මුද්‍රාව නිරූපණය වෙන බුද්ධ ප්‍රතිමා අපිට දකින්න හම්බ වෙනවා බොහොම හම්බ වෙන්නේ නැති තරම්. අපිට මේකට උදාහරණයක් කියන්න පුළුවන් ඉන්දියාවේ සාරානාත් බුදු පිළිමය. ඊළඟ මුද්‍රාව වරද මුද්‍රාව. යම්කිසි වරයක් දීම මේ මුද්‍රාවෙන් නිරූපණය වෙනවා. දකුණු අතේ අත්ල ඉදිරිපත් ඉදිරියට හැරිලා දිගු කරගෙන ඉන්න ආකාරයක් තමයි අපිට මේ මුද්‍රාවෙත් දකින්න හම්බ වෙන්නේ. මේක හිඳි බුද්ධ ප්‍රතිමාවල ඒ වගේම හිටි බුද්ධ ප්‍රතිමාවලත් දකින්න හම්බ වෙන මුද්‍රාවක්. ඊළඟ මුද්‍රාව භූමි ස්පර්ශ මුද්‍රාව. බුද්ධත්වයේ පිළිබඳව මහ පොළව සාක්ෂි දරන බව තමයි මේ මුද්‍රාවෙන් නිරූපණය වෙන්නේ. දකුණු අත දන හිස මත තබාගෙන පොළොව දෙසට දිගු කරගෙන ඉන්න ආකාරයක් තමයි මෙම මුද්‍රාවෙන් නිරූපණය වෙන්නේ. මෙය හිඳි බුද්ධ ප්‍රතිමාවල දකින්න හම්බ වෙන මුද්‍රාවක්. දෙගල්දොරුව විහාරයේ සිවිලින් චිත්‍ර අතර මාර පරාජය දැක්වෙන සිතුවමේ මෙම මුද්‍රාව සහිත බුදු පිළිමයක් අපිට දකින්න හම් වෙනවා. ඊළඟ මුද්‍රාව විතර්ක මුද්‍රාව. ගැටලු විසඳන ආකාරය මෙම මුද්‍රාවෙන් නිරූපණය වෙන්නේ. අත්ල ඉදිරියට හැරිලා මහපට ඇඟිල්ල මත දබර ඇඟිල්ල තබාගෙන ඉන්න ආකාරයක් තමයි දකින්න හම් වෙන්නේ. හිඳි බුද්ධ ප්‍රතිමාවල මෙම මුද්‍රාව දකින්න හම් වෙනවා. පන්කුලිය බුදු පිළිමේ දකුණු අතින් විතර්ක මුද්‍රාව නිරූපණය වෙන බව තමයි කියවෙන්නේ. ඊළඟ මුද්‍රාව කටක හස්ත මුද්‍රාව. යමක් අල්ලාගෙන සිටින ආකාරය තමයි මෙම ප්‍රතිමාවෙන් නිරූපණය වෙන්නේ. මේක හිඳි පිළිමවල හිටි පිළිමවල දකින්න ලැබෙනවා. ඒ වගේම පන්කුලිය බුදු පිළිමේ වම් අතින් කටක හස්ත මුද්‍රාව නිරූපණය වෙන බව කියවෙනවා. ඊළඟ මුද්‍රාව අභය මුද්‍රාව. අභය දාණය හෙවත් නිදහස ලබා දීම මෙම මුද්‍රාවෙන් කියවෙනවා. වැලමිටින් අත නැවිලා ඉදිරිපසට හරවාගෙන ඉන්න ආකාරයක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ හිටි බුද්ධ ප්‍රතිමාවල දකින්න ලැබෙන මුද්‍රාවක්. අවකන බුද්ධ ප්‍රතිමාවේ මෙම මුද්‍රාව දකින්න හම්බ වෙනවා. ඊළඟ මුද්‍රාව පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව. අනුන්ගේ දුකේදී දුක්වීම මෙමගින් නිරූපණය වෙන්නේ. දෑත් පපුව මත බැඳ සිටින ආකාරයක් තමයි දකින්න හම්බ වෙන්නේ හිටි බුද්ධ ප්‍රතිමාවල දකින්න ලැබෙන මුද්‍රාවක්. ඒ වගේම පොළොන්නරුව ගල් විහාරයේ හිටි බුද්ධ ප්‍රතිමාව මේකට උදාහරණයක්. අපි ওই බුද්ධ ප්‍රතිමාවට කියනවා ආනන්ද හාමුදුරුවන්ගේ බුද්ධ ප්‍රතිමාවක් කියලත්. ඒ බුද්ධ ප්‍රතිමාව තමයි
මේකට උදාහරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අද දවසේදී පාඩමට සම්බන්ධ වෙච්ච දුවලා පුතාලා හැමෝටම බොහොම ස්තුතියි.